තෙරුවන් සරණයි. 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ට සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අපි උපකාරයක් විදිහට මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්නේ. අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ විභාගයට අරමුණු කරගෙන ඉලක්ක කරගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න. මේ දක්වා කාලය තුල විෂය නිර්දේශය ආවරණය කිරීම, ඒ වගේම අනිත් ශ්‍රේණිවල පාඩම් කිරීම ඔබට 11 ශ්‍රේණියේ දරුවන්ට විශේෂයෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරයේ ඉදිරිපත් කරමින් ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒවට පිළිතුරු ඉදිරිපත් කරමින් ඔබ හුරු කිරීම තමයි අපි මේ දවස්වල සිද්ධ කරන්නේ. සමහර අයට දැනුම තියෙනවා ලියන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ ඔබට අනිවාර්යෙන් කියන්නේ ලියන්න පුරුදු වෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඔබට විශිෂ්ට සාමාර්ථයක් බුද්ධ ධර්ම විෂයට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා අද අපි බලමු අද 17 වෙනි ප්‍රශ්නය ඔබ subscribe කරලා බලන්න ඔබ ආපහු සැරයක් පාඩම් බලන්න සමහර අය අපෙන් කියනවා අහවල් පාඩම් කරන්න කියලා අපි දැන් විෂය නිර්දේශ ඉවර කරලා තියෙනවා. ඒ පාඩම් ඔක්කොම අන්තර්ගත වෙලා තිබේ. ඒ නිසා ඒව ආපහු බලන්න නැවත නැවත අධ්‍යයනය කරන්න ඔබ නිදාගෙන ඉන්නකොට ශ්‍රවණය කරන්න ඉඳගෙන ඉන්නකොට අහන්න ගමනක් යනකොට අහන්න ඔබට හොඳට මේවා මොළයට එකතු වෙලා හිතට ඇතුල් වෙලා ධාරණ ශක්තියත් වැඩි වෙලා මේ කරුණු මතක තියෙනවා. ඉතින් ඒ නිසා අද අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. මේ අද ඉදිරිපත් කරන්නේ ව්‍යුහගත ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක. ව්‍යුහගත ප්‍රශ්නය කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 40යි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපට තිබෙනවා ප්‍රශ්න කීපයක් තෝරගන්න. ඒ වගේම එකක් තමයි අපි අද මේ අනුමාන කරලා සකස් කරලා තිබේ. බලමු ප්‍රශ්න මොනවද කියලා. ආරෝග්‍ය පරමාලාභා මෙහි අර්ථය ලියන්න. දැන් ඔබට උත්තරේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. උත්තර බලන්න කලින් දෙවෙනි එක එක ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස බද්දාලී සූත්‍රයේ දැක්වෙන ආහාරයේ පමණ දැන අනුභව කිරීම නිසා ඇතිවෙන ප්‍රතිඵල පහක් තිබෙනවා. ඒ පහ නම් කරා. සමහර විට ඔබට එන්න පුළුවන් මේ ප්‍රතිඵල පහෙන් තුනක් නම් කරා. නමුත් ඔබ පහම දැනගෙන ඉන්න. ඊළඟට තුන්වෙනි කොටස නිරෝගී දිවියකට බුදුදහමින් ලැබෙන උපදෙස් විස්තර කරා. ඔබ තුන්වෙනි කොටස ඔබට අපි කියා දීලා තියෙනවා මීට පෙර අත්දැකීම් ලියන්න, ඔබ ජීවන අත්දැකීම් එකතු කරගෙන ලියන්න, ඔබ නිදහසේ උත්තර ලියන්න, ඔබ හිතන දේවල් උත්තරයක් විදිහට බාට පරිවර්තනය කරා, ඔබ දන්න කරුණු උත්තරයක් විදිහට එළි දක්වන්න. ඒකේ තමයි තුන්වෙනි කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ළමයා මේ විෂය තුලින් ග්‍රහණය කරගත්තේ මොනවද, මේ මාතෘකාවෙන් ඇතුළට ගත්තේ මොනවද කියන එකයි තුන්වෙනි කොටසේ අපේක්ෂාව. එතකොට ඒකට ඔබ හිතලා නිදහසේ උත්තර ලියන්න ඕන. රාමුවෙන් බැහැර වෙලා අදාළ උත්තර ලියන්න ඕන. එතකොට ඔබට කිසිම ගැටලුවක් නැහැ. නිව පිළිතුරක් බවට ඒක පත් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ප්‍රශ්න වලට පිළිතුරු මොනවද කියලා. පළවෙනි එක ආරෝග්‍ය පරමාලාභා මෙහි අර්ථය ලියන්න. නිරෝගීකම උතුම්ම ලාභයයි. නිරෝගීකම කියන්නේ උතුම්ම ලාභයයි. ඒක තමයි ඒ අදහස. ඒ පාලි වාක්‍යය. දෙවෙනි කොටස බද්දාලි සූත්‍රයේ දැක්වෙන ආහාරයේ පමණ දැන අනුභව කිරීම නිසා ඇතිවෙන යහපත් ප්‍රතිඵල පහ නම් කරා. ප්‍රතිඵල පහයි තියෙන්නේ දක්වලා ඔබ ඒ පහම ලියන්න පුරුදු වෙන්න. පහෙන් ඔබෙන් තුනක් ඇහුවා දෙකක් ඇහුවා ලියන්න පුළුවන් පහම මතක තියාගත්තා. රෝගාබාධ අඩු බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, සුව පහසු පැවැත්ම. මෙන්න මේ ප්‍රයෝජන පහ තමයි ආහා පමණ දැන අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන විදියට බුදුදහමේ දක්වන්නේ. එතකොට තුන්වෙනි කොටස නිරෝගී දිවයකට බුදුදහමෙන් ලැබෙන උපදෙස් විස්තර කරා. මෙන්න මේක නම් ටිකක් විස්තරාත්මකව ලියන්න ඕන. මේකට අදාළ කරුණු ටික අපි මේ දක්වනවා. ඒ ටික බලාගෙන විස්තර කරලා ලියන්න. මෙතන ඔබට තියෙන්නේ පොයින්ට් විතරයි. ඒකට උවමනා කරන ප්‍රධාන තේමා ටික විතරයි. ඔබ ඒ ටික අරගෙන විස්තර කරලා ලියන්න. මේ එක එක කොටසකින් ඔබට ඡේදය ගානේ විස්තර කරන්න පුළුවන්. එහෙම විස්තර කරපුවාම සම්පූර්ණ පිළිතුරක් බවට පත් වෙනවා. බලන්න එහි පළවෙනි කරුණ නිරෝගීකම නම් පරම උත්තම ලාභයයි. එතකොට ඔබ මේ පිළිතුර පටන් ගන්නවා මේ විදියට නිරෝගීකම උත්තම ලාභයයි කියලා ඒ පාලි වාක්‍යයත් ඇතුළත් කරලා ඔබ උත්තරේ ලියන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මානසික රෝගවලින් තොරව කටයුතු කිරීම තමයි නිරෝගී බවට තියෙන තවත් ලොකුම උපදේශයක්. මිනිසුන්ට ලෙඩ ඇති වෙන ආකාර දෙකකට කායික රෝග සහ මානසික රෝග. එතකොට මානසික රෝගවලින් ඈත් වෙන්නට උවමනා කරනවා. ඊළඟට තවත් එක කාරණයක් තමයි සිල්වත්කම. සිල්වත්කම තියෙනකොට ගොඩක් ලෙඩ රෝග වලින් ඈත් වෙනවා. උදාහරණයක් විදිහට පංචශීල ප්‍රතිපදාව. පංචශීලයේ ගත්තාම පංචශීලයේ තියෙන ප්‍රාණඝාතයෙන් තොරවීම දැන් ඒක සාමාන්‍ය හොඳ ජීවිතයක් ගත කරන්න උපකාරී වෙනවා.
ඊළඟ භවයේ දීර්ඝායුෂ ලැබෙනවා ප්‍රාණඝාතය කරන්නේ නැති අය. ඊළඟට හොරකම් කරන්නේ නැති අය පොහොසත් වෙලා උපදිනවා. ඊළඟට කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති අය ලෙඩ රෝග වලින් අඩු වෙනවා. කායික රෝග වලින් අඩු බව අඩු කුජල බවට පත් වෙනවා. මුසාවාද බොරු කියන්නේ නැති අයගේ වචනේ විශ්වාස කරනවා. ඊළඟට සුරාමීර ඒකත් රෝග වලට ප්‍රධාන ස්ථානයක්නේ ප්‍රධාන සිද්ධියක් තමයි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම. බුදුහාඳුරු සිංගල්වා සූත්‍රයේ විවිධාකාරයෙන් ඒක දේශනා කළා තියෙනවා. මේ කරුණ ඔබට අරන් විස්තර කරලා ලියන්න පුළුවන්. ඊළඟට දානාදී පින්කම් කිරීමත් නිරෝගී ජීවිතයකට බුදුදහමෙන් ලැබෙන උපදේශයක්. මොකද දාන දන් දෙනකොට ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා, නිරෝගීකමට ඒක ලොකු උපකාරයක් වෙනවා. ඊළඟට භාවනාව මගින් මානසික රෝග දුරු කරගන්න පුළුවන්. මානසික රෝග අපිට නිතර ඇති වෙනවනේ අපේ ජීවිතේට. ලෝභ, දෝෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, තණ්හා, මාන, දිට්ටි මෙන්න මේවා මිනිසුන්ට ලෙඩ. ඊර්ෂ්‍යාව කියන්නේ ලෙඩ. ඊළඟට ලෝභය කියන්නේ ලෙඩ. ඒ වෙනුවෙන් පසුතැවෙනවා. ඊළඟට තණ්හාව කියන්නේ ලෙඩ. දැන් අර මච්චරිය කෝෂයේ සිටුවරය ලෙඩ වුණේම මානසික රෝග නිසා. කැවුම් කණ්ඩාසාවක් ඇති වුණේ. ඉතින් ඒවා විස්තර කරන්න පුළුවන් ඔබට. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පිරිසුදු පරිසරයක් තුළ ජීවත් වීම. පරිසරයේ ගහකොළ වලින් යුක්ත වෙච්ච පරිසරයක ජීවත් වීම හොඳ ආශ්වාස ප්‍රශ්වාස කරන්න. ඒක හෘද වස්තුවට බලපාන. ඒක නිරෝගී ජීවිතයකට බලපාන. හොඳ ඔක්සිජන් ටිකක් අපිට ආග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. දැන් ඒකෙදී බුදුහාරු පැහැදිලි කරලා තියෙනවා නිල් තනකොළ මත මලමුත්‍රා බැහැර කරන්න එපා. කුණු රොඩු දාන්න එපා. ඉඳුල් ඒ වගේම විවිධ ද්‍රව්‍ය දාලේ තනකොළ විනාශ කරන්න එපා කියලා බුදුදහම උගන්වනවා. ගිනි ගොඩවල් ගහන්න එපා ඒ තනකොළ වල. ඊළඟට පිරිසුදු ජලය පානය කිරීමත් නිරෝගීකමට ලොකු උපකාරයක් වෙනවා. මිනිස්සු අද පානය කරන ජලය අපිරිසුදු වුණාම තමයි මිනිසුන්ගේ ශාරීරික වශයෙන් ලෙඩ ඇති වෙන්නේ. ඊළඟට යෝග්‍ය ආහාර වර්ග සුදුසු වෙලාවට ගැනීම. සුදුසු ආහාර සුදුසු වෙලාවට ගන්න ඕනේ. ඒතකොට සුදුසු ආහාර වර්ග සුදුසු වෙලාවට ගත්තහම තියෙන ආනිසංස තමයි අර මුලින් දැක්වේ. ඒක ඔබට මෙතනත් පිළිතුරට ඇතුල් කරන්න පුළුවන්. රෝගාබාධ අඩු වෙනවා, නිදුක් වෙනවා, ඊළඟට සැහැල්ලු පැවැත්මක් ඇති වෙනවා, කායික බලය ඇති වෙනවා, සුව පහසු පැවැත්ම ඇති වෙනවා. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා මේ කායික රෝග සහ මානසික රෝග දෙකටම සක්මන් මළුව හාමුදුරුවන්ට අනුමත කරලා තියෙනවා. ඒ වගේම ඔබටත් මේ ක්‍රීඩාව තියෙනවා. ක්‍රීඩා කරන්න ඕන දවසට ටික වෙලාවක් කර ක්‍රීඩා කරන්න, ඇවිදින්න ඕන, දුවන්න ඕන, නටන්න ඕන. මේවා කරපුවාම ශාරීරික වශයෙන් නිරෝගී බවට පත් වෙනවා. ඊළඟට ව්‍යායාම. ඔබ නියම ප්‍රමිතියකට අනුව ගුරුවරුන්ගේ උපදේශ අනුව සමහර විට ව්‍යායාම කරන ඒවත් කරගෙන යන්න දිගට. එතකොට ඔබට නිරෝගී ශරීරයක්, නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවනි. ඒ වගේම ඔබට මෙහිදී තව විස්තර කරන්න ඕන නම් කොසොල් රජුරන්ගේ සිද්ධිය විස්තර කරන්න පුළුවන්. අර ආහාර වැඩිපුර ඇරගෙන රජතුමා බුදුහාන් ළඟට ඇවිල්ලා අපහසුවෙන් ඉන්නකොට බුදුහාන් දේශනා කරනවානේ ආහාර සීමා කරන්න කියලා. අන්න ඒ කාරණා ටික ඔබට එකතු කරන්න පුළුවන්. දැන් බලන්න පිළිතුරකට ඔබ නොසිතූ කරුණු ගොඩාක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මේවා ඔක්කොම ලියන්න කියලා නීතියක් නැහැ. ඔබට පුළුවන් මේකෙන් කරුණු පහක් මතක තියාගෙන මේක මේ විදිහට උත්තරයක් આવුවොත් මේක තමයි පිළිතුර විදිහට ලියන්න කියලා ඔළුවේ තියාගෙන විභාග ශාලාවට යන්න ඕනේ. ඒකට කෙටි සටහනක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ පාඩමට අදාළව මොන ප්‍රශ්නයක් આવත් මේ කරුණු ටික ඇතුළත් කරලා ලියන්න පුළුවන්. ඒ පැත්තට ඔබට අදහස් දක්වලා ලියන්න පුළුවන්. මූලික කරුණු ටික මේ ටික මතක තියාගන්න. මතක තියාගෙන ඔබ නිවැරදි පිළිතුරක් ලියපුවාම ඒක තමයි අංග සම්පූර්ණ පිළිතුරක් බවට පත් වේ. ඉතින් ඒ නිසා අදත් මේ ප්‍රශ්නය ඉතාම කෙටියෙන් බලන්න විනාඩි 5ක් ඇතුළත මම ඔබට විස්තර කරලා දුන්නා. ඔබට මේක ලියන්න විනාඩි 25කට වඩා තියෙනවා. ඒක හොඳට ලියලා හොඳට පිටුවක් දෙකක් පිරෙන්න හොඳ රත දිග ඇරලා ලියන්න, මනස නිදහස් කරගෙන නිරවුල් කරගෙන ලියන්න හොඳට කරුණ ඕන තරම් තියෙනවා. හොඳ ප්‍රශ්නයකට හොඳ පිළිතුරක් ලිව්වා මංග සම්පූර්ණ ලකුණක් ලැබෙනවා. බලන අයට උත්තර පත්‍ර පරීක්ෂකවරු කිසිම හේතුවක් නිසා ඔබට ලකුණු අඩු කරන්නේ අංග සම්පූර්ණ උත්තරය ලියලා තියෙනවා. හොඳයි, එහෙමනම් අපි අද පාඩම මෙතනින් නතර කරමු. තවත් දවසක හම්බෙමු. ඔබට තෙරුවන් සරණයි.